දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. අයවැය දෙවන වරක් කියවීමේ විවාදය අද සිවුමන දිනටත් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සහ ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් සභාව උණුසුම් මුහුණු වරක් ගත්තා. මම මේ අවස්ථාවේ යෝජනා කරනවා රාමඤ්ඤනිකායේ මහානායක මහවිපාණන් වහන්සේ අපවත් වෙලා සිටින මොහොතක පාර්ලිමේන්තුව හැටියට විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ ඒක වෙනම යෝජනාවක් වගේ කරන්න තමයි තියෙන්නේ. අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ පවත්වමු. මොකද ඒකේ වරද? අපේ කිසිම විරුද්ධයක් නැහැ. නමුත් වඩා හොඳ දේ සභාව කල් තබන්න පෙර අපි සභාවේ යෝජනාවක් හැටියට අද සවස සම්මත කරමු. අපි විනාඩියක නිශ්ශබ්දතාවය දිනු. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක සම්ප්‍රදායක්. කථානායකතුමාගේ නිවේදනය. විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස් මහතා විසින් COVID-19 ප්‍රශ්න අඩංගු ප්‍රකාශයක් මා වෙත යොමු කරන ලදී. එකී කරුණු මෙයට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ගරු සභාවට ඉදිරිපත් කර ඇති අතර ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් විස්තරාත්මක ලෙස පූර්ණ පිළිතුරු සපයා ඇත. අහන්නේ PCR යන්ත්‍ර ගැන, වෙන්ටිලේටර් ගැන, අලුතෙන්ම නිර්මාණය වුණු එන්නක් ගැන. මේ කරුණු කාරණා පිළිබඳව මම මීට පෙර ප්‍රශ්නයක් අහලා නැහැ. ප්‍රශ්න අහන අයිතියක් නැති කරන්න දෙන්නේ. එක ප්‍රශ්නයකට චන්න ජයසුමන අමාත්‍යවරයා එදා පැහැදිලි පිළිතුරක් දුන්නා. එන්නත සම්බන්ධ ප්‍රශ්නේදී ඊයේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා මේ සභාව තුළ පැහැදිලි පිළිතුරක් දුන්නා. ඔබතුමාගෙන් මම ඉල්ලා හිටින්නේ සභාව හැල්ලුවට ලක් කිරීමේ එහෙම භාවිතා කරන්න එපා කියලා තමයි මට කියන්නේ. නෑ ඔබතුමාට කියන්න බෑ ගියසුබාඩ ආපු නිසා මේ සුබාඩ අහනවා කියලා. යුද්ධ කාලේ හැමදාම යුද්ධ ගැට ඇහුවා. Honorable Speaker has given the ruling. පටු විදියට හැසිරෙන්න එපා. ඒක හැමදාම උදේට නැගිටලා වෙලා නාස්ති කරනවා. විසර්ජන පනක් කඩාවැටෙමින් තිබුණු ආර්ථිකයකට කොවිඩ් වසංගතයේ තවත් බරපතල තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා. හිඟන්නාගේ පාත්‍රයට හෙන උරා පාත් වුණා හා සමාන. මුල් මාසට රාජ්‍යයතන බිලියන 80ක් පාඩු ලැබුණා. මාස 3ක 4ක කොවිඩ් වසංගතයකින් ආර්ථිකයක් කඩාවැටෙනවා නම් එයින් පෙන්නුම් කරන්නේ අපිට ආර්ථිකයක් නොතිබුණු බව. ටයිටැනික් නෞකාව ගිලිනකොට එහි බෑන්ඩ් එක නැව මුහුදු පත්තනකම් බෑන්ඩ් ගැහුවා වගේ මේ ආණ්ඩුව යනු ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක. වැඩබිම්වල කර්මාන්ත ශාලාවල යම් යම් ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා නිෂ්පාදනයේ අඩුවීමක් ඇති වෙලා තියෙනවා. ඒයි ජනාධිපතිතුමා ළඟදී ඉල්ලීමක් කරේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ණය ගෙවීම සඳහා මොරටෝරියම් එකක් දෙන්න කියලා. අද වෙනකොට වාහන විවිධ ජාත්‍යන්තර මට්ටමේ වාහන එකලස් කරන කර්මාන්ත ශාලා මේ රට ඇතුලේ හදන්න දවුරු සූදානම් වෙලා ඉන්නවා. මෝටර්සයිකල් එකලස් කරන කර්මාන්ත ශාලා පටන් ගන්න උන් ලෑස්ති වෙලා ඉන්නවා. මේ රටේ ආනයන අපනයන ප්‍රතිපත්තිය පිළිබඳව ගත්තු තීරණ හන්දා රටෙන් නිකරුණේ මුදල් එළියට ගලාගෙන යන එක නතර කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුලේ මොනවද කළේ කියලා අපෙන් අහන්න කලින් අවුරුදු 4ම ආරම්භ මොනවද කළේ කියලා අහලා බලන්න තමන්ගෙන්. අන්න මම දැක්කව දයනා මන්ත්‍රීතුමිය කියනවා මේ ණය බාර පිරව ගන්න පුළුවන් කංසා විකුණනොත් කියලා. මම ඔක ඉදිරියේදී පැහැදිලි කරලා දීමක් කරන්නම්. මේකෙන් අපේ රට මේ තියෙන ණය බරෙන් විදහස් කරගන්න ක්‍රමය. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළාට පස්සේ ගෙනාවාම පෞද්ගලිකයට දෙන්න. ඒකට විරුද්ධව ප්‍රකාශ කරපු ගරු විපක්ෂ නායකතුමා ඊයේ කියනවා අනේ ඉක්මනින් ආණ්ඩුව වැක්සින් එක ඕඩර් කරන්නලු. මම අහනවා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එක වැක්සින් එකක් තියනවා නම් නැගිටලා කියන්නකෝ. දැන් අවුරුදු එක්කෙනෙක් විපක්ෂේ මේ ඔච්චර දැනුම නැති කට්ටියද විපක්ෂේ ඉන්නේ? තමුන් නාස්සලගේ අවුරුදු 5 තමුන් නාස් අයවැය නෙවෙයි රෙදි ගැලවෙන්න දෙන්නේ තව කතා කරොත් එහෙම. අයවැය ගැන කතා කරනවා. තමුන් නාස්සලගේ ආණ්ඩුව තමයි මහා බැංකුව මංගොල්ල ගෑවේ. තමුන් නාස්සේ අගමැතිතුමා තමයි මහා මුකංගු මංගොල්ලේ මහා මුල කරුවා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා සාක්කුවට අද්දක දාගෙන බහිනකොට හරියට දෙකට නැගෙන අකුලගෙන ඔක්කොම නැගිට්ටා. මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගුඩ් මෝර්නින් සර්, ගුඩ් නයිට් සර්, ගුඩ් මෝර්නින් සර්, මොනවාද කන්නේ සර්, බේකන්ද කියලා ආපු මිනිස්සු විපක්ෂ නායකතුමාට කියන්න ඇවිල්ලා විවාදයකට අහගෙන ඉන්න කියලා. අහගෙන ඉන්නේ නැහැ ජීවිතේට. මොනවා වුණත් මිස්ටර් බීන් බැංකුවට අහුණා තමයි මීට වැඩිය ටිකක් වැදගත්. මගේ ළඟ තියෙනවා පාස්කො බෝම්බ මගුල බදු දින් නැත්සන් කරලා. මහත්තයෝ ලැජ්ජ නැද්ද කිරියල්ල මහත්තයා. මේ එබේදී පස්සේ මතු කරන්න මේ චමින්ද මන්තමන්. අර කථානායකතුමනි දැන් වෙලාව පහ වෙලා. දැන් මේ අනාගත භවිෂ්‍යටි. භවිෂ්‍යටි අපි සභාවේ ඇයි චූටි රිදුනද? හා රිදුනද? අනතුරුව 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය වැඩි ඡන්ද 99 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. අර කථානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී මම රිෂාඩ් මැතුමා ගැන කිව්වා, ඔබතුමා කිව්වා ඡන්දෙ දාන්න රඟිනවා කියලා. ඔව්. ඉන්න නැහැනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා. රිෂාඩ් මැතුමා එන්නෙත් නැහැ කිව්වා, සල්ලිත් දෙන්නේ නැහැ කිව්වා. සල්ලිත් දෙන්නේ නැහැ එන්නෙත් නැහැ කිව්වා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා කැමැති.
රාජශේඛර මන්ත්‍රීතුමා ගෙන්නලා තියෙනවා. ඔව්. හරි. රිචාඩ් ඔකෙන් දෙන්නේ නැහැ. එනුව අයවැය කාර්ක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර ඒ දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමේ නතරතුරුව එදින පසුවරු 5ට තෙවන වර කෙවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට